තමන්ට වඩා අනුන් ලොකුයයි කියලා හිතන ජීවිතයක් ගත කරපු කාන්තාව තමයි මරිය වහන්සේ. එදා මරිය වහන්සේ ඒ නිසාම මේ දේව කැඳවීම බාරගත්තා. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරීනි ක්‍රිස්තු භක්තිකයන් වශයෙන් අපේ වගකීමක් වෙන්නේ අපි ගැන හිතන එක නෙවෙයි. අපි විතරක් ගැලවීම ලබා ගත යුතුයි කියලා හිතන එක නෙවෙයි. අපි කොහොම හරි අපේ සොයුරු සොයුරියන්ගේ ජීවිත වෙනස් කරන්නට සතුටෙන් පුරවන්නට අපි කටයුතු කරන්නට ඕනේ. පිස්සු ධර්මය තුල පිස්සු වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ යන්නේ ඒකයි. ඔබ ලෝකේ ආලෝකය, ඔබ ලෝකයට ආලෝකයක් වෙන්න, ඔබ පොළවේ ලවණ වෙන්න, ඔබේ ජීවිතය අනුන්ට ආලෝකයක් කරන්න කියන එකයි. මරිය වහන්සේත් ඒ කැඳවීමම තමයි ඉෂ්ට කළේ. ජේසුස් ස්වාමීන් වහන්සේ කුරුස ගහේදී ඒ කැඳවීම පරිපූර්ණත්වයට ගෙනමින් තමන්ගේ ජීවිතය පූජා කරමින් අනුන් වෙනුවෙන් ජීවත් වුණා. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපිට කවදාවත් බෑ තවත් කෙනෙකුගේ දුක වේදනාව නොදැනෙන විදියට ජීවත් වෙන්න. ඒ නිසා අපි මතක තියාගත යුතු දෙයක් අද වැනි සමාජයක අද අපි ජීවත් වෙන මේ සමාජය තුළ මේක හොඳටම දකිනවා. අපි අපේ රටේ විවිධ කටයුතු කරන බොහෝ දෙනෙක් ආත්මාර්ථකාමීත්වයට යටත් වෙලා අපේ රටත් පරිසරයත් මුළු මිනිස් සමාජයත් පහතට ඇද දමන්නට කටයුතු කරමින් සිටින ආකාරය අපිට පේනවා. මේ අවස්ථාවේදී මට නොකියන්න බෑ මේ කාරණාව ගැන. එනම් එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට අසුවෙච්ච ඒ 273 දෙනා වෙනුවෙන් මාමය කිය යුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවලු මේ සම්බන්ධව වෙනම කොමිටියක් පත් කරලා විශ්‍රාමික විනිශ්චයකරුවෙකුගේ ප්‍රධානත්වයෙන් සහ තවත් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් මේ චැනල් 4 කියන ඒ නාලිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්නට. මම අහන්න කැමති ඒ අපේ රටේ නායකයාගෙන් එදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා මේ නායකයාම තමයි ඒ තේරීම් කාරක සභාව පත් කළේ. එයාට හිතවත් බොහෝ දෙනෙක් ඒ තේරීම් කාරක සභාවේ සමාජිකව හැටියට කටයුතු කළා. ඒ තේරීම් කාරක සභාව වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ අහවල් පොලිසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතල වගකීමක් දරන කෙනෙක් කියලා ඒ මේ නායකයාගේ නායකයා පත් කරපු ඒ තේරීම් කාරක සභාවේ වාර්තාවේ නිගමනය කරලා තියෙනවා. ඒ නිසා ඔහුට ඔහුව නීතිය හමුවට පැමිණෙවිය යුතුයි කියලා මේ නායකයාගෙම යෝජනා ස්ථිරත්වයෙන් පත් කරන ලද කමිටුවකින් නිර්දේශ කරලා තියෙනවා. අද වෙනතුරු මොකද්ද වෙලා තියෙන්නේ? ඒ උසස් නිලධාරියා තාමත් පොලිසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත් වෙනවා. මෙන්න තවත් තේරීම් කාරක සභා තවත් කොමිටි පත් කරලා මොකද්ද තියෙන තේරුම? තමන් පත් කරපු එකෙන් නිර්දේශ කරන එක කරන්න බැරි නම් අපේ රටේ නායකයට වෙන මොනවද කරන්න පුළුවන්? මේ බොරු මේවා ඇවිල්ලා ඇස් බැන්දුම් මේ රටේ නීතියක් කියලා එකක් තියෙන්නට ඕනේ. අපි ක්‍රිස්තු භක්තිකයන් හැටියට ආදරණීය සහෝදර සහෝදරීනි අපිට කියන්න බෑ නෑ ඒක මේ කටුව පිටියේයි කුචි කඩේ සිද්ධ වෙච්ච දෙයක් අපිට මොකෝ ඒ මිනිස්සු මැරුණත් එකයි ජීවත් වුණත් එකයි එහෙම බෑ. ක්‍රිස්තු ධර්මය කියලා කියන්නේ මරිය වහන්සේ අපිට කියලා දෙන්නේ අනුන් වෙනුවෙන් අපි ජීවත් වෙන්නට ඕනේ. ක්‍රිස්තු ධර්මය තුළ මට බෑ තනියම මගේ ගැලවීම විතරක් හදාගෙන ජීවත් වෙන්න. මම අනිත් මිනිසුන්ගේ ගැලවීම ගැන හදවත තුළ යම් කිසි කැක්කුමක් ඇති කරගත යුතුයි. කිසිම කෙනෙකුට වේදනාව නොගෙනෙන විදියට ජීවත් වීම අපේ වගකීමයි. ඒ මම හිතන්නේ අනිකුත් හැම ධර්මයක් තුළම මේ රටේ අදහන හැම ධර්මයක් තුළම මේ ප්‍රධාන අදහස ගැබ් වෙලා තියෙනවා. අපිට කිසි කෙනෙකුට කරදර නොකර හැම එක්කෙනාගේ මේ ජීවිත ආලෝකමත් කරමින් ජීවත් විය යුතුයි කියලා. මේ එහෙම තියෙද්දි මේ කරන බොරුව ගැන ඇත්ත වශයෙන්ම අපිට ලැජ්ජා සහගතයි. මේ රටේ නායකයෝ හැසිරෙන ආකාරය ගැන
ලැජ්ජා සහගතයි ඊට වඩා වෙන කියන්න දෙයක් නැහැ කොමිටිපත් කරන්න තවත් කොමිටිපත් කරන්න නමුත් අපි දන්නවා ඒ කොමිටි වලින් මොනවද අන්තිමට සිද්ධ වෙන්නේ කියලා යුක්තියක් කියලා එකක් මේ රටේ ඇති වෙන්නේ නැහැ මේ විදිහට වැඩ කරන්න ගත්තොත් රටේ නීතියක් කියලා එකක් තියෙන්න ඕනේ එදා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කරලා තියෙන නිර්දේශ ඒ නිර්දේශ වලින් අද වෙනතුරු තාම බොහෝ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට කිසිදු උත්සාහයක් මේ රට පාලනය කරපු නායකයෝ උත්සාහ කරලා නැහැ මුළු වෙලාවම ඒගොල්ලෝ කරේ ඒ නිර්දේශ අහකට දාන එකයි තවත් කොමිෂන් සභා පත් කරනවලු තවත් ව්‍යවස්ථාවල් ගේනවලු රටේ නීති වෙනස් කරනවලු දැන් අලුත් නීතියක් ගේන්න යනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියලා සමහර වෙලාවට මේ නායකයෝ හැසිරෙන්නේ ත්‍රස්තවාදීන් වගේ ඒ නිසා ඒගොල්ලන්ට මේ පනත ගේන්න ඕනේ ඒගොල්ලන්ව පාලනය කරන්න මේ රට තුල නීතියක් කියලා එකක් තියෙන්නේ කොයි කාලෙක ඉඳලාද නීතිය එක්කෙනෙකුට එක විදියක් තව කෙනෙකුට තව විදියක් එහෙම කරන්න බෑනේ මේ රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය හැමෝටම පොදු වෙන්නට ඕනේ නමුත් එහෙම වෙන්නේ නැතිව අපිට අනිත් මිනිස්සු ජීවත් වුණත් එකයි නැතත් එකයි කියලා හිතාගෙන කටයුතු කරන්න බෑ ආදරණීය සහෝදර සහෝදරියනි යම් කිසි මිනිස්සෙකුට කරදරයක් වුණොත් ඒ මිනිස්යාගේ ජීවිතය ගැන අපි වග කියන්නට ඕනේ හතරවෙනි channel එකෙන් ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ මරණය ගැන දුන්නු ඒ තොරතුරු අනුව යම් කිසි විමර්ශනයක් සිදු වුණාද ඔහුව මරන්නට කටයුතු කරේ කවුද කියන ගැන හොයලා බැලුවද අවංක පරීක්ෂණයක් තිබ්බද ජෝසප් පරරාජසිංහම් කියන මන්ත්‍රීතුමා මරපු අය කවුද කියලා හරියට හොයලා බැලුවද කීතරම් මිනිසුන් මැරුණද පසුගිය අවුරුදු 15 20 ඇතුළත එකම නඩු විභාගයක්වත් නැතිව එතකොට 273 දෙනෙක් මැරුණ එකටත් වෙන්නේ අන්න ඒකම තමයි ඒ නිසා මේ බොරුවට කයිවාරු ගගහ රටේ ලෝකෙ හැමතැනම ඇවිද ඇවිද අපි සාධාරණයි කිය බොරු කිය කිය ජිනීවා වලට ගිහිල්ලා ඒගොල්ලෝ ඉදිරිපත් කළ දෙන වார்த்தාව තුට්ටු දෙකකටවත් ගණන් ගන්න නැතුව හරියට නිකන් මේ මහ ලොකු රටක් වගේ අපි ලෝකේ ඉන්න ලොකුම රට මේක වගේ ඇයිලා ඒක පයින් ගහලා විසි කරලා දාන එක අපේ නායකයන්ට සුදුසු නැහැ අවංක වෙන්නට ඕනේ අපි ලෝකයා ඉදිරියේ අපිට බෑ කියන්න නීතිය ඕගොල්ලන්ට එකක් අපිට එකක් කියලා කියන්න බෑ නීතිය හැමෝටම එකයි ඒ නිසා යම් කිසි කෙනෙක් වරදක් කරා නම් යම් කිසි අතුරුදහන් කිරීමක් කරා නම් යම් කිසි මරණයකට ඔහුට චෝදනා එල්ල වෙලා තිනවන නම් ඒ තැනැත්තා ගැන පරීක්ෂණ පවත්වන්නට ඕනේ අනිත් එක ඒ තැනැත්තෝ තමන්ගේ තනතුරු වල ඉඳගෙන පරීක්ෂණ කරන්නේ කොහොමද එතකොට පරීක්ෂණ කොහොමද ස්වාධීන වෙන්නේ කොමිටියක් පත් කරලා ඒ කොමිටියෙන් පරීක්ෂණ කරන්නේ කවුරු ගැනද ඒ චෝදනා ලැබපු අය තනතුරු වල තාම ඉන්නව නේද එහෙමනම් ඒ තනතුරු වලින් ඒගොල්ලෝ අයින් වෙන්නට ඕනේ ඒගොල්ලන්ව අයින් කරන්නට ඕනේ අයින් කරලා ඉවරලා ස්වාධීන පරීක්ෂණයක් කරන්නට කටයුතු කරන්නට ඕනේ මේගොල්ලන්ව ඒ තනතුරු වල ඉඳගෙන මේ පරීක්ෂණ කරන්නට කියලා කිව්වම මොකද වෙන්නේ ඒ අය ඒ පරීක්ෂණ මොට කරලා දානවා ඒක අහෝසි වෙන විදියට වැඩ කරනවා ඒතොර මේ කොමිටිපත් කරලා මොකද්ද තියෙන තේරුම ඒවට යන මුදල් ඔක්කොම ආදායම් බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි වලින් තමයි ඒව ගන්න මේවා කියනකොට මේගොල්ලන්ට රිදෙනවා ඒකට කරන්න දෙයක් නැහැ අපි ඇත්ත කියන්නට ඕනේ ඇත්ත කියන්නේ මෙහෙමයි අපි සැබවින්ම මේ ලෝකේ කාට හරි අසාධාරණයක් වෙනවා නම් කාට හරි විනාශයක් වෙනවා නම් ඒ අය වෙනුවෙන් කතා කරන්න හඬ නගන්න අපිට අයිතියක් තියෙනවා අපි අපේ යුතුකමක් තියෙනවා ඒ නිසා අපිට අපි ගැන විතරක් හිතලා ජීවත් වෙන්නට බෑ අපිට ඕනේ නම් පුළුවන් දැන් ඉන්න පාලකයන් එක්ක අතපය දිග ඇරගෙන හොඳට කතා බහ කර කර සන්තෝෂයෙන් ඉන්න පුළුවන් තත්වයක් තියෙන්න පුළුවන් මොන මොනවා හරි ලාභයක් ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි නමුත් අපි මොනවද කරන්නේ එතකොට අපි ධර්මයට විරුද්ධව කටයුතු කරනවා අපිට මේ ස්වාමින් වහන්සේගේ දර්ශනය අනුව ජීවත් වෙන්නට නම් අපේ සහෝදර සහෝදරියන්ගේ දුක වේදනාව අපිට දැනෙන්නට ඕනේ ඒක තමයි ක්‍රිස්තු ධර්මය කියලා කියන්නේ ඒ නිසාද මරිය වහන්සේ ගැන මෙනෙහි කරද්දී මරිය වහන්සේ එදා
सपसे तमंगे जीविते गतकरगने इंड पुलुवांकम तियेद्दी कुरुसिये मरणयट पत्वन तमंगे दरुवा तमन तुलिन बिहिवि युतुयि कियन ए खेंदवीम बारगत्ते तमंट वडा अनुंट आदरय कल निसायि